मात समग्म की हूँ। नमस्कार वीवा बुदुरुवन ठे समदा बुदुहिमी सारणयामी। नमस्कार वीवा दम्रुवन ठे समदा सदहम सारणयामी। नमस्कार वीवा संगरुवन ठे समदा महासंग सारणयामी। नमस्कार वीवा तुनुरुवन ठे समदा तिसारण सारणयामी। साधु साधु साधु। श्रद्धावंत पिन्वतुनी अद मे सैम सिलु दिनाम मे उतुम मुहूर्त सूदानम मुनि अपटे मीलोके यथार्थे पेन्वा दून बुदुरजानन महासे देशना कुट वदाल बनपदयक श्रवणय करंट तें विशेषेन्म मे हेम दिना मे धर्मे श्रवणय करद्दी मे धर्मे होंदट अहंट ओन्न धर्मे होंदट तेरुं गंटत ओन्न ये बुधवरे किया दिन धर्मे तमंगी जीवित बहुम लसन गलप गंट तो मे धर्मेट उब यमक योम कल एक अभी मे सित तमाय मे धर्मी श्रवण कर मनाकुट योम कल उब हुदेट धर्मी श्रवण करला ये धर्मी सिते दरा गुत सिते रेंदुन देयक तमाय उबट पुलुवंग वेन्नी नुवनिंग विमसान दें बलन अद विशेषेम कथा कला मे अद विशेष दवसक ये तमाय मे श्रीलंका वासी सियलूम जनतावट अद विशेष दवसक ये तमाय अपि कथा करनवा कुमग्द निधास गेन विशेषम समहार लावल वलट ओबउनत कियनवा ऐति अपि रटे निधास लबिल दें सहन कालयक वेनवा नीद सहन कालयक हिटपु गमन ओबत तामत कियनवा ऐति मे वेड करंड गिहा मे अयत एक्क तियन निधासत नेति वेनवा नीद की हरि वेडी एयै නිදහසත් ලැබිලා දැන් සෑහෙන කාලයක්. නමුත් සමහර වෙලාවට gedara dora දූ දරුවෙක් එක්ක කටයුතු කරද්දි වේවා සමහර වෙලාවල් වලට දෙමව්පියොත් එක්ක කටයුතු කරද්දි වේවා සමහර වෙලාවට අපේ යාළු මිත්‍රයෙක් එක්ක කටයුතු කරද්දි වේවා එහෙම නැත්නම් ආයතනයක ඒ පිරිසත් එක්ක කටයුතු කරද්දි වේවා ඔබ සමහර වෙලාවට කියනවා කුමක්ද अय्यो मेतन एति निधासक नैनी किया समहर वेला वल्वल्टे वैडिपुर कालयक वैडकर हाम मी रस्सा वत्तिक मुन निधासक देखेला किया ए वगे में यात्र तुरे उब असपुव कुठो एविल्ला स्वामीन्वासेल हम्बुन वेला वत्ते स्वामीन्वासे नमक उबगेन विमसा सीटियोत कोहमद सिल्गान नहीं में विवेक्यक तियेई देखेला हुवत्ते हेम එතකොටත් මොකක්ද කියන්නේ අනේ මේ රස්සා දරුවෝ මේවත් එක මොන නිදහසක්ද කියලා කියනවා හැබැයි අපි නිදහස සමරනවනේ එහෙනම් අපි තේරුම් ගත යුතුයි හැබැයිම නිදහස කොතනද තියෙන්නේ කියලා ඒ තමයි ඔබම කල්පනා කරලා බලන්න සමහර වෙලාවල් වලට ඔබ ආයතනය තුල ඉද්දිම ඔබම කියනවා නිදහසක් නැහැ කියලා තවත් විටක ඒ ආයතනෙම ඉද්දි
එහෙම කතාවකුත් නෑ. මෙතෙන්ට ආවම තමයි ටිකක් සැනසෙල්ල ඉන්නේ කියලත් කියන අවස්ථාව ඔබට ඇති. සමහර වෙලාවලට ගෙවල් දොරවල් වල ඉද්දි සමහර ලාවට සද්ද බද්ද ගෙදර බොහෝ දේත් එක්ක ඔබම කියනවා අයියෝ නිදහස නෑනි කියලා. තවත් විටක කියනවා මේ ගෙදර තරම් තවත් නිදහසක් තියෙන තැනක් නෑ කියලා. හරි පුදුම වැඩි. මේ හිත කියන කොයි දෙයද ඇත්ත? කෝකද අපි පිළිගත යුත්තේ? එහෙනම් නිදහස කියන දේ තිබෙන්නේ කොහෙද? අපේ සිත තුළයි ඒ ගොඩනගාගත යුත්තේ. මොකද අපි යම් දෙයක් ගැන වැරදි විදිහට කල්පනා කරන ක්‍රමේ මතයි අපේ ජීවිතයට දුක ගලාගෙන ඉන්නේ. ඒ වගේම තමයි යම් දෙයක් ගැන සිතන රටාව තුළම අපේ හිතට සැනසීම ඇති වෙනවා. එමනම් ඔබ කල්පනා කරලා බලන්න, මේ ලෝකෙත් බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියා. භාග්‍යවතුන් වහන්සේ වැඩඉද්දිත් මේ ලෝකේ කලබලය කියන ස්වභාවය තිබුණා. යුද්ධ තිබුණා. ආරවුල් තිබුණා. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගේ යම් බුදුරජාණන් වහන්සේ ගාව පැවිදි වෙච්ච සමහර පැවිද්දන් හිටියා. ඒ පැවිද්දන්ගේ සිත්තුල තිබුණ යම් අඩුපාඩු නිසා ප්‍රශ්න ඇති වුණා. හැබැයි බුදුවරයෙකුගේ නිදහස නැති වුණේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේලා ඒ නිසා කම්පණි වුණිත් නැහැ. ඒ වගේම සමහර අවස්ථා තිබුණා උපාසක උපාසිකාව මුල් කරගෙනත් උන්වහන්සේට සමහර වෙලාවල් වලට යම් යම් දේවල් ඉපදුණා. මේ ශාසනයෙන් බැහැරව හිටපු අන්‍යාගමික ඒ වගේම සමහර ගිහි පිරිස නිසාත් විවිධ අර්බුද ඇති වුණා. උන්වහන්සේට නිନ୍ଦා කළා, අපහසත් කළා. ලෝකෙට වෛර නොකරන, ලෝකින් පරි නොගන්නා, ද්වේෂය බැහැරපු කරපු බුදුරජාණන් වහන්සේටත් චිංචි මාණිකාව ඇවිල්ලා නිନ୍ଦා කළා. විටක කියා හිටියා සෙනග මැද්දි පැමිණිලා, ඔබ වහන්සේ බණ කියනවා නේද? මේ දරුව දැන් හදාගන්නට කාලේ. දැන් මේ දරුව ගැන බලන්ට ලෑස්ති වෙන්න කියලා කියා හිටියා. එවලි බුදුරජාණන් වහන්සේ නිහඬව වැඩ හිටියා. බාණ්ඩ එවන් සිද්ධියක් ඉදිරියේදී අපේ සිත කොහොම කම්පණය වේවිද? අපිට ඒ සිද්ධියක් එසේ වුණොත් අපිට දරා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ ලෝකෙට නොඇලෙන සිතක් බුදුරජාණන් වහන්සේට තිබුණා. අන්න එතනයි සැබෑම නිදහස තිබුණේ. ඒ නිසා අපි අඳුර ගන්න ඕනේ අපේ ජීවිතය තුළ සැබෑම නිදහස ඇති කරගන්නේ කොහොමද කියලා. ඒ නිදහස ඔබේ හිත තුළ ඇති කරගත්තොත් ඔබ සමහර වෙලාවල් වලට වැඩ කරන ආයතනය තුළ සිටිද්දී වේවා, ඒ ආයතනය තුළ ඉන්න යම් පිරිසක් ඔබට ඉරිසියා කරද්දී වේවා, එක ටික කරද්දී වේවා, නින්දා අපහාස ඇති වෙන කතන්දර කියද්දී වේවා, එහෙමත් නැත්නම් ගෙදරක ඉද්දි වේවා, ඥාතීන් නිසා වේවා, එහෙම නැත්නම් වැඩ ඇරලා බසයක ඉද්දි වේවා, ඔබගේ සිතේ තියෙනවා නම් සංසිඳුණු බවක්. මොන දේ ඉදිරියේ වුණත් මේ ජීවිතයේ ඇත්ත දිහා බලන්න පුළුවන් දියුණු සිතක් ඔබට තිබෙනවා නම් ඔබ හැබෑවටම නිදහස භුක්ති විඳින පිරිසක්. එනිසා අපේ ජීවිතයට ලං කරගත යුතු එක දෙයක් තිබෙනවා. බොහෝ අය තමන්ගේ ජීවිතයෙන් ඈත් කරගත් දේ තියදී තමයි. ඒ මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ධර්මය. මෙන්න මේ ධර්මය ඔබේ ජීවිතේ තුල තිබෙනවා නම් සමහර වෙලාවල් වලට එදා වේල හරි හම්බ කරගෙන අමාරුවෙන් ජීවත් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද හේතුව බුදුරජාණන් වහන්සේට තිබුණේ කුමක්ද? තුන් සිවුරක්. ඒ වගේම පාත්‍රය තිබුණා. ඒ පාත්‍රයට ලැබුණ දෙයකින් උන්වහන්සේ එදා ජීවිතය ගත කළා. භික්ෂුන් වහන්සේලාත් වැඩ හිටියා. ඒ භික්ෂුන් වහන්සේලාටත් තිබුණේ තුන් සිවුරයි. ඒ වගේම තමයි තනිපොට සිවුරයි, දෙපොට සිවුරයි, අඳිනේ තිබුණේ, පාත්‍රයේ තිබුණා.
පිණ්ඩපාතය යද්දි ලැබුණු දෙයක් උන්වහන්සේ ලෙදා අරගෙන තමන්ගේ ජීවිතේ ගහක් යට නිදහසේ ගත කළා. එහෙම කල්පනා කරලා බැලුවොත් අපේ ජීවිතය තුළ ඇඳුම් කොච්චර අපිට තියෙනවද? අපේ ජීවිතේ අනාගතේ ආරක්ෂාවට කියලා බැංකු පොතේ එකතු කරගත්තේ කීයක් තිබෙන්න පුළුවන්ද? අපේ ජීවිතයේ සතුට ඇති කරගන්න කියලා රන් රිදී එකතු කරගත්ත ඒවා කොච්චර තියෙනවද? අපි මහලු වයසට ගියාම අපිව රැකගන්න කියලා දූදරු අපේ රැකවන්ට ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලස්සන ගයක් හදාගෙන තියෙනවා වෙන්නත් පුළුවන්. පඩි මදිය කියලා ඉවර වෙලා තවත් හොඳ රස්සාවක් වෙලා හොඳ රස්සාවකුත් හම්බිලා ඇති. දහසක් දී ගොඩ නගා ගත්තත් අවසානයේ නිදහස නැති වුණේ කාටද? ඔබටමය අහිමි වුණා. අපි මේ ප්‍රශ්නයත් එක්ක ජීවත් වුණාට, ලෝකයේ විවිධ ගැටලු ගැන කතා කළා වුණාට, මේ ගැටලුව ගැන හැබෑවටම අපි කල්පනා කරලා තියෙනවද? හැබෑවට මේ කාරණේ ගැන කල්පනා කළා නම් ඔබ හැබෑම නිදහස භුක්ති විඳිනවද නැද්ද? භුක්ති විඳිනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා දවසක මේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී එදා මේ ස්වාමින් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතේ වැඩි. මේ ස්වාමින් වහන්සේලා පිණ්ඩපාතේ වඩිද්දී මේ ස්වාමින් වහන්සේලා එදා දැක්කා එක්තරා සිද්ධියක්. ඒ තමයි මේ ස්වාමින් වහන්සේලාගේ නෙතට ගැටුනේ කොසල් රජුරෝ එක්තරා සොර පිරිසක් අත්අඩංගුවට අරගෙන රටේ නිදහස නැති කරන, රටේ අර්බුද හදන, අහිංසක ජනතාව තලා පෙළන නේද? මෙවන් පිරිසක් කොසල් රජුරෝ අත්අඩංගුවට අරගෙන තිබුණා. පස්සේ මේ අත්අඩංගුවට ගත්ත පිරිස සමහර අය දඬු කඳේ ගහලා, තවත් පිරිසකට මාංචු දාලා, ඒ වගේම තමයි තවත් පිරිසක් කඹ වලින් ගැට ගහන. ඒ වගේම මේ විදිහට මේ සමහර අයට අත් දෙකට පිටිපස්සෙන් අර පොල්ලකුත් දාලා ඊට පස්සේ එහෙම තියලා අත් දෙක ගැට ගහන. සමහර කොටසක් හිර කරලා ඉන්න. සමහර කොටසක් ගස් බැදලත් හිටියා. මේ දේ දැක්කහම අර ස්වාමීන් වහන්සේලාට හිතුණා මෙහෙම දෙයක්. අපේ මෙහෙමත් දෙයක්, මෙහෙමත් බන්ධනයක් තියෙනවා නේද කියන අදහස අර ස්වාමීන් වහන්සේට ඇති වුණා. දැන් අපිට වුණත් එකපාර යද්දීෙද්දි අපිත් දැක්කොත් ওই වගේ පිරිසක් මොකක් වෙයිද? අපිටත් ඒක නිකන් අර ෂොක් එකක් වගේ වෙන්නේ නැද්ද? නිකන් හිතට වෙනවනි. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලත් කතා කරලා කියනවා, අම්මේ බලන්නකෝ අර හිම එකක් වුණා, තාත්තේ බලන්නකෝ මේ අද ගොඩාක් කට්ටියක් මේ බස් එකේක මාංචු දාලා අරගෙන ගියා. පොලිසිය පිරිසක් දෙපැත්තෙන් හිටියා. එහෙම පිරිසක් මේ පාර හරහා අරගෙන ගියා කියලා කියනවා. එතන තරුණ අයත් හිටියා අම්මි, මේ ඒ වගේම තමයි මෙහිම අයත් හිටියා කියලා අපි කියනවා. එයාලා බිම් බලාගෙන ගියේ. පව් ඒගොල්ලෝ එහෙම ගෙනිච්චේ කියලාත් අපි කියනවනේ. කියන්නේ නැද්ද? කියන. එතකොට එහෙමනම් ඒ සිද්ධියම ගොඩාක් කරුණාවක් මෛත්‍රියක් දියුණු කරන මේ ස්වාමීන් වහන්සේගේ හිතවලත් ඇති වුණා. මේ සිද්ධියත් එක්ක බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කියා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස අද හරි සිද්ධියක් වුණා. අපි පිණ්ඩපාතේ වැඩියනි. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස එතකොට මේ කොසල් රජුරුව මේ රටේ ප්‍රශ්න හදන කට්ටියක් අල්ලලා ඒ කට්ටියව දඩු කඳෙත් ගහලා මාංචු දාලා ගස්වල දාලා ගැට ගහලා තිබුණා, හිර කරලා තිබුණා. මහා විශාල පිරිසක්, 500කට වැඩි පිරිසක් වෙන්ට උනේ. මෙහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ හරි සුන්දර කරුණක් කියා දුන්නා. ඒතකොට තේරුම් ගත යුතුයි අපිට වැදගත් වෙන්නේ කවුරු කියන අවවාදෙද? බුදුරජාණන් වහන්සේ කියන අවවාදෙද? මොකද අපි හිත කියලා කියන්නේ දමනිය නොවිච් එකක්. අපේ සිත් කියලා කියන්නේ විසිරිච් එකක්.
අපේ සිත කියලා කියන්නේ මේ ලෝකේ දහහක් දේවල් එක පැටලි පැටලි යන එකක්. අපේ සිත කියලා කියන්නේ ද්වේෂයට වහල්කම් කරන හිතක්. අපේ සිත කියලා කියන්නේ රාග මෝහෙන් බැටකන රාගයට මෝහයට වහල්කම් කරන සිතක් අපිට තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කවුද? දමනී වෙච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කියන්නේ නිවුන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ලෝකෙ දකින්න හැබැයි නොඇලෙනු සිතකි. බුදුරජාණන් වහන්සේත් මේ ලෝකේ ශබ්ද අහනවා හැබැයි නොඇලුණු සිතකි. ඒ නිසානේ අපි බුදුරජාණන් වහන්සේට කියන්නේ කවුරු කියලාද? අරහං වනසේක කියලා කියනවනේ. රහතන් වහන්සේ කියලා කියනවා. ඊට බුදුරජාණන් වහන්සේ ඉදිරියට මේ සිද්ධිය ගෙනාවා අර ස්වාමීන් වහන්සේලා. අන්නේවිලි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඕක බන්ධනයක් නෙමෙයි. ඕක මහා ලොකු බන්ධනයක් එහෙම නිමි. මහණෙනි, ඔයිට වඩා තද බන්ධනයක් තියෙනවා. ඒකට තමයි මේ ධර්මයේ කියන්නේ සැබෑම බන්ධනය කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දැන් මේ ලෝකේ ඉන්නවා මිනිස්සයන්. ඒ අය මේ රන් රිදී වලට බැඳිලා ඉන්නේ කියලා. ඒ වගේම තමයි දරුවන්ට බැඳිලා ඉන්නවා. ඒ වගේම ස්වාමියාට බැඳිලා ඉන්නවා. බිරිඳට බැඳිලා දැන් අර මම මුලින් කිව්වේ දරුවෙක් එක්ක ඉද්දි එක පාර වුණා දෙමව්පියෝ කියන්නේ අයියෝ මෙයාලගේ මොන කරදරයක්ද නිදහසක් නැහැ නේ කියලා කියනවා නේද සමහර විට එහෙම කියනවා මෙයාල මේ ඉස්කෝලේ ගිය ටිකට විතරයි පොඩ්ඩක් සැනසීම ඉන්නේ කියලා සමහර විට කියනවා හොඳයි අපි හිතමු මෙහෙම එහෙම කියන අම්මව හරි එහෙම කියන තාත්තව හරි ආහෙන නිදහසින්ටකෝ කියලා මේ ලෝකේ අනිත් පැත්තේ තියෙන රටකට ගිහින් දානවා එන විවේකී පාඩුව ටිකක් හදාගෙන ඉන්ටේ කියලා. පැය කීයක් ඉන්න පුළුවන් වේවිද? පොඩි වෙලාවක් ඉන්න පුළුවන් වෙන්නේ. එතකොට මතක් වෙනවා අනි අර දරු. අර මිනිස්සයාට සමහරට හරියමං කල්පනාවකුත් නැහෙනේ. කෑවද දන්නේ දරු? හරියට බලාගත්තද දන්නේ? මොනවා වුණාද දන්නේ? මං තමයි හිටියොත් මේ ඔක්කොම බලන්නේ. සමහරට වෙලාවට හිතෙන්න පුළුවන් ස්වාමියා ගැන. අනි කෑවද දන්නේ? තේ එකක්වත් හදලා දුන්නද දන්නේ. එහෙම හිතෙන්න බැරිද? පුළුවන්. එහෙනම් බාණ්ඩ අපිව රටවටේ කොතෙන්ට එක්කන් ගියත් අපේ සිත අන්න ගැට ගැහිලා අන්න මාංචුව අන්න දන්වැල් වලින් ගැට ගහලා අන්න ගස් බැඳලා තියෙනවා. හැබෑම බන්ධනී කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද? අන්නී බන්ධනී. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකය කියන්නේ මොකක්ද කියලා. ලෝකය කියන්නේ මොකක්ද කියලා අපි මේ ධර්මයෙන් දැනගන්න ඕනේ. අපි හිතමු බෝසතාණන් වහන්සේ මේ ලෝකේ ඉපදුනා. උන්වහන්සේ මේ ලෝකේ ඉපදිලා කවුරුත් අතරත් කතා බහක් ඇති වුණා කවදා හෝ දවසක සම්මා සම්බුදුවරේ බවට පත් වෙනවා කියලා. ඒ සිඟිත්තා ගැන අනාවැකි බොහෝ අය පල කළා. රූපයත් අසාමාන්‍ය සුන්දර බවකින් තිබුණා. නමුත් සුද්ධෝදන රජුරුව උන්වහන්සේ පැවිදි ජීවිතයක් කරා යනවට කැමැත්තක් තිබුණද? කැමැත්තක් තිබුණේ නෑ. රජ්ජුරුව දැකපු ලෝකෙ මොකක්ද? රජ මාලිගාවක රජෙක් වෙලා මේ ලෝකෙ පාලනය කරන තමන්ගේ ආදරණීය පුතෙක්ව දකින. ඔබත් ඒකට නෙමේද කැමති? අම්මල වශයෙන් තාත්තල වශයෙන් දරුවෙක් පැවිදි වෙනවට එහෙම කැමති වෙයිද ලීසි? කොච්චර වුණත් මොකද වෙන්නේ? ඔයා විතරනේ ඉන්නේ. එහෙම කියාවිද නැද්ද? අපේ හිතින් ඒ තියෙන බන්ධනේ ගැලවෙන්නේ නැහැ. හැබැයි අපි හිතනවා සංසාරේ කවදා හෝ අපිට මේකෙන් නිදහස් වෙන්න ලැබීවා කියලා. ඇත්තද බොරුද? ඇත්ත නේද? එහෙනම් බලන්න අර බුදුරජාණන් වහන්සේ කරු කියා දීපු හැබෑම් බන්ධනේ මොකද්ද? අන්න අර බැඳීමයි බුදුරජාණන් වහන්සේ කියා දුන්නේ හිර ගෙදරක වැටීම කියලා. අන්න ඒක තමයි කිව්වේ දඬු කඳේ ගැසීම කියලා. කොහෙ ගියත් ඔබට ඔබේ සිතින් බේරෙන්න හම්බෙන්නේ හැබෑවට මේ දූ දරුවන්ට කරදරයක් වුණත් දරුවන්ගේ ජීවිතයට අනතුරක් වුණත් එහෙම හරි අම්මල තාත්තලට කිව්වොත් කියන සාමාන්‍ය අනී වගේ මූසල කතා නම් කියන්නේ එපා හාමුදුරුනි කියලා කියයිද නේද කියන ඇයි එච්චරයි බන්ධනේ තද එක හොඳයි එහෙම හැබෑවට මුණොත් එහෙම මොකක් වෙයිද කන්නේ නැතුවයි වැඩට යන්නේ
ඒ දේවල් එක්ක ඇති වෙන මානසික ප්‍රශ්නත් එක්ක මානසික අර්බුද උපදින්න බැරිද අපිට? වෙන්න පුළුවන්. ඊට පස්සේ සමහර ලාවල් වලට අපි සම්පූර්ණයෙන් මානසිකව කඩා වැටිලා ලොකු අර්බුද උපදින්න බැරිද? එහෙම වෙච්ච අය මේ ලෝකේ නැද්ද? හැබෑවට මේ තියෙනවා. එහෙනම් අපේ ජීවිතයේ නිදහස නැති කරපු දේ බුදුවරු දුටුවා. දැන් සුද්ධෝදන රජුර කැමති වුණේ කුමකටද? සිඟිති බෝසතාණන් වහන්සේ ගෙදර ඉඳලා සක්විති රජ වෙනවා දකින්න කැමැත්ත තිබුණා. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය සියලු රැකවරණේ යෙදුවා. හැබැයි සුද්ධෝදන රජුරුව වේවා, ඒ වගේම තමයි යසෝදරාව වේවා, රාහුල කුමාරයා වේවා, කවුරුත් දැනගෙන හිටියේ නැහැ උන්වහන්සේ සොයාගෙන යන සැබෑම නිදහස කොයි වගේ එකක්ද කියලා. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ගාවට ආව මේ බ්‍රහ්මණවරු දෙදෙනෙක්. කවුදාවේ බ්‍රහ්මණවරු දෙදෙනෙක්? එතකොට මේ බ්‍රහ්මණවරු දෙදෙනා මේ බොහොම උගත් දෙන්නෙක්, බොහොම හොඳට ඉගෙන ගත්ත උගතුන් දෙදෙනෙක්. මෙයාලා මේ ලෝකායතන ශාස්ත්‍රය පිළිබඳව හදාරණයි. එක්තරා අතකින් පේන්නේ කොහොම පිරිසක් කියලාද? සයන්ටිස්ට්ලා කියන්නේ අපි අද. අන්න ඒ වගේ දෙන්නෙක්. එයාලා මේ ලෝකේ තරු තරු රට, මේ ලෝකේ ස්වභාවය ගැන තමන්ගේ චින්තනය මෙහෙයපු අය. එතකොට ඒව ගැන සොයපු අය, ඒ ගැන අධ්‍යයනය කරපු අය, ඒ ගැන අදහස් දරන විවිධ පුද්ගලයන් සොයාගෙන ගිය පිරිසක්. ඉතින් මෙයාලා ඊට අමතරව කරපු දෙයක් තමයි මේ එක එක ආගමික පිරිස අතරට ගිහිල්ලා, ඔය අවබෝධ කළා කියන අය ඉන්නවනේ, ඒ අය ගාවට ගිහිල්ලා විමසා හිටියා, මේ දැන් ඔබ වහන්සේලා මේ ලෝකෙ කොහොමද දකින්නේ? දැන් කියනවනේ ඔය මේ හිතක් දියුණු කරන්න පුළුවන් මෙහෙම යනවයි කියලා ඔයාලා නේද? මට මතකයි එක පාරක් අපි බේත් ගන්න එක තැනකට ගියා. ඒ ගිහා මෙතන හිටපු මහත්තයෙක් අහනවා මේ බ්‍රහ්ම ලෝක කොහොමද? බ්‍රහ්ම ලෝකවල ඒ රූපේ වෙනස් ඇති නේද? ඒ ලෝකවල එහෙම නම් මෙන්න මේ ස්වභාවයෙන් තියෙන අසනීප අඩු වෙන්න පුළුවන් නේද? මෙහෙම කියලා විවිධ කතන්දර. ඉතින් එහෙම ඇහුවා මට හිතෙන මෙයාටත් අසනීපයක් වද්ද කියලා හිතුණා. ඒතර බලන්න මිනිස්සුන්ට එහෙම නැද්ද? සමහර අය ඉන්නවා හැබෑවට මේ ගැන හොයන අයත්. මේ ලෝකේ වෙනත් රටවල එහෙමයි ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කාලෙත් කවුද හිටියේ? එහෙමයි හිටියේ. දැන් මෙයා කියනවා මේ දෙන්න බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා, මේ දෙන්න කියනවා ස්වාමීනි අපි පූර්ණ කස්සප ගාවට ගියා. එයා කියනවා නින්දට ගියත් එයාට මේ සර්වඥතා ඥාණි පිහිටලා තියෙනවා. මේ හැමදේම එයා දකින්න. නිගණ්ඨනාත පුත්‍රත් ওই කතාවම කියනවා. ඇවිදිද්දිත් දකින්නයි කියනවා, හිටගෙන ඉද්දිත් දකින්නයි කියනවා, කතා කරද්දිත් ඒ අවබෝධය පිහිටලා ඉන්නේ කියනවා. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ හිම නෙමෙයි. බුදුරජාන් වහන්සේටත් සර්වඥතා ඥානි පිහිටලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ බුදුවරයෙක් ඒ කාන්ට හිත යොමු කරද්දී ඒ සියලු දේ දැනගන්නවා කියන. අරගොල්ලෝ කියන්නේ කොහොමද? ආරේ හිම කතාව. එහෙනම් මේ හැම දිනම කොහොමද වෙන්නේ? මේ ලෝකේ නරක දේවලුත් හැම වෙලෙම දැක දැක තමයි වාසය කරන්නේ. මිනිස්සෙක් වේවා අසූචි කැසිකිලියද්දිත් මොකද වෙන්නේ? ඒ දේත් දැක දැක තමයි වාසය කරන්නේ. ඒතර මේ මොකද්ද මේ කියන කතාව? අපි කියන්නේ අර කෙප්ප කියනවා, එහෙම නැත්නම් බොරු කියනවා කියලා කියන්නේ නේද? එහෙනම් මේ දෙන්න මොකද කරන්නේ? ලෝකයව රවට්ටන්න මේ බොරුවක් ගොතලා කිව්වේ. දැන් මේ දෙන්න ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි අර දෙන්න එහෙම කතන්දරයක් කියනවා, මුන්දලගෙන් කවුරු ඇත්ත කියනවද දන්නේ කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණවරුනි ඕකි මේ ඇත්ත නැත්ත හොයන්න යන්න එපා. මේ ලෝකේ අන්තවත්ද නැද්ද යාලගේ මේ අවබෝධය ඌව අත්තරින්නකෝ, ඌව අත්තරින්න කිව්වා. මම ඕගොල්ලන්ට කියා දෙන්නම්, මං කියා දෙන විදිහට හොඳට ඉගෙන ගන්න කිව්වා. දැන් ඔබ වුණත් හිතන්නකෝ මෙහෙම, ඔබට හම්බෙනවා මේ හිතමු කවුරු හරි කියන ගුරුවරයෙක්, මෙයා හොඳ ගණිත ගුරුවරයෙක්. අනේ ගියා මෙයා හොඳට ගණිත දන්නේ නැති කෙනෙක්. එහෙම මෙහෙම පටල පටල ඉන්න. දැන් අපිට තේරෙන්නේ නැත්නේ මෙයා කරන දේ. ඔය අතර අපිට මොකද වෙන්නේ? අපි හොඳ ගුරුවරයෙක් ගාවට යනවා. ගිහිල්ලා කියනවා මේ අතින්ටත් ගියා අතින්ටත් ගියා, ඔයාත් හොඳ සර් කෙනෙක් කියලා කියනවලු. මේ පොඩ්ඩක් ආවේ කියලා කියනවා. ඔබතුමා දන්නවද අර අසවල් අසවල් ගුරුවරු ගැන කියනවා. ඒකට කියනවා ඒගොල්ලෝ ගැන ඉතින් අපි කතා නොකරමුකෝ. නේද?
මං ඔයාලට උගන්වන්නම්කෝ කියලා ඉවල මොකද කරන්නේ? මෙයා උගන්වන්න ගන්නවා. උගන්වද්දිම තේරෙනවා මොකක්ද? අන්න හැබෑම දක්ෂයා කියලා. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ නුවණ තියෙන මිනිස්සුත්. බුදුවරේක් යම් ඇත්තක් යථාර්ථයක් යම් මිනිසෙකුට පෙන්වා දෙද්දී ඒ දේ තමන්ගේ ජීවිතයට ලං කරගෙන මේ ලෝකෙත් එක්ක සසඳලා බලලා අන්න ඒ කෙනා තෝරගන්නවා හැබෑම ශාස්ත්‍රඥ මහසී කවුද කියලා. අන්න එතකොට එයාගේ මොකද වෙන්නේ? ශ්‍රද්ධාව පිහිටනවා ඒ ශාස්ත්‍රඥ මහසී ගැන. මේ බලන්න බුදුරජාණන් වහන්සේ දැන් ජීවිතේ තෝරලා බේරලා දින ක්‍රම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්මමුනිවරුනි ඔය පුරාණ කස්සපවත් අත්තරිමුකෝ කතන්දරත් එයාගේ නිගණ්ඨනාත පුත්ගේ කතන්දරෙත් අපි අත්තරිමු. දැන් මම ඔබට කියා දෙන්නම් මේ ලෝකය ගැන කිව්වා. බ්‍රහ්මමුනිවරුනි මේ ලෝකය කියලා සම්මතයෙන් කියන්නේ මෙන්න මේ දේවල් වලට කියනවා. මේකටයි ලෝකය කියලා කියන්න පුළුවන්. කුමක්දී? අපි ඇසින් දැනගන්නා වූ රූප තියෙනවා මේ ලෝකේ. කුමකින් දැනගන්නා වූද? ඇසින්. අපි ඇසින් දැනගන්නේ මොනවද? පාට, හැඩතල, ගහකොළ, ඉරහඳ, තරු, ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන දැක්කොත් මොනවෙන්ද දකින්න ඕනි? යම් උපකරණයක් එක්ක ඇසින්නේ දකින්නේ. එතකොට මේ ඇසින් දකින රූප තියෙන ඇසින් දැනගන්න. මෙන්න මේක තමයි ලෝකය කියන්නේ. ඒ වගේම තමයි කනින් දැනගන්නා ශබ්ද තියෙන. බලන්න ඔබ ඉපදුන දා ඉඳන් අද වෙනකන් අම්මගේ හඬ ඇහුවා, තාත්තගේ හඬ ඇහුවා, යාළු මිත්‍රයන්ගේ, ගුරුවරුන්ගේ, ඊට පස්සේ අපි විවිධ දේවල් ඉගෙන ගත්තා. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගැන ඇහුවේ කොහොමද? මේ කන් දෙකේ. එහෙනම් කනින් දැනගන්න ඒවා මොනවද? ඔය කෝක කතා කළත් ඒ වයිති මොනවටද? ශබ්ද වලටම. ඔන්න ලෝකේ. ඒ වගේම තමයි නාහින් දැනගන්නා දේවල් තියෙන්නේ මොනවද? ගන්ධ සුවඳ. දිවෙන් දැනගන්නා දේවල් තියෙන්නේ ඒ මොකද්ද? රස. කයින් දැනගන්නා දේවල් තියෙන්නේ මොකද්ද? පහස. දැන් මොනවද අපි දැනගත්තේ මේ ඉන්ද්‍රියන් පහෙන්? ඇස, කන, නාහි, දිව, කය නේද? මොනවද දැනගත්තේ? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. දැන් ඔබම කල්පනා කරලා බලන්න ඔය ටික හැර වෙන ලෝකයක් තියෙනවද ඔබට? අපි සිතින් සිතන්නේ ওই ඉන්ද්‍රියන් පහෙන් ගන්න දේවල්නේ අපිට අරමුණක් වෙන්නේ නේ. ගේ ගැන මතක් වුණොත් එහෙන් දැක්ක දැන් මතක් කරන්නේ. දැන් gedara nemeene inne නේද? ඒක අරමුණක් කරගatti කොහොමද? හිතට අරමුණක්. මේ බාන්න බුදුරජාණන් වහන්සේ දැන් ජීවිතේ තෝරන ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න ලෝකය. දැන් අර අපි ඇහෙන් දකින, කනින් අහන, නාහින් දිවෙන් කයෙන් ගන්න දේවල් වලට, දැනගන්න දේවල් වලට අපි ආසාවෙන් බැඳිලාද නැද්ද ඉන්නේ? බැඳිලා ඉන්නේ. අර මං කිව්වේ මුලින් දඬු කඳේ ගැට ගැහිල්ල හැබෑම. හැබෑම මාංශ දෙමිල්ල. ඒ වගේම තමයි හැබෑම හිරවිල්ල කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද? මේ ඇහැට පේන රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට බැඳී. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕක තමයි කියන මොකක්ද? ලෝකය කියලා කියන්නේ. ඕක තමයි කියන්නේ ලෝකයේ තුල අපි වාසය කරනවා කියලා කියන්නේ ওই ටිකට කියලා කිව්වා. දැන් බලන්න ඔබ ලෝකයේ මිනිස්සෙක් ප්‍රශ්නයක් හදාගෙන හිර ගෙදර ගිහිල්ලා ඉන්නේ ඇයි? හොයලා බලාගෙන යන්න මුලට මොකක් වෙන්නේ ඇද්ද? කවුරු හරි අරියාදුවට කියපු සද්දයක්. ඒක දුර දිග ගියා. කවුරු හරි තරහට ඔරෝල බලපු සිද්ධියක් ඇහින් දැක්කා. උයපු බත් පිඟානේ ලුණු රහ ටිකක් මදි දිවට ඒක දැවුණා. ඒවත් එක්ක දුර දිග ගිහිල්ලා සමහරලාට දික්කසාද පාව වෙන්නේ නැද්ද? වෙනව නේද? ඒ වගේම තමයි නාහිට දැවුණු ගඳ සුවඳක්, කයර දැවුණු පහසක්. අපි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියලා සැහැල්ලුවට කිව්වට ඒවෙන් කොච්චර ප්‍රශ්නයක් අපිට හදලා දෙනවද නුවණින් කල්පනා කර. ওই ලෝකයේත් එක තමයි අපි පැටිලි පැටිලි ඉන්නේ. අපි ওই ලෝකෙට බැඳිනවා. ওই පහට කියනවා කාමයේ කියලා. කාම ඡන්දය කියලා කියනවා. ව්‍යාපාදී කියලා කියන්නේ ওই පහ ගැනීම අපේ හිතේ ඇති වෙන තරහට. නිදිමත කියලා කියන්නේ ඔයාලා ආස නැද්ද නිදා ගන්න. වැඩ කරලා ඇවිල්ලා ටික මේ සද්ද කරන්න එපා කියලා අපි නිදා ගන්න නැද්ද?
සමහරලාට නිදහසක් විවේකයක් හම්බුනොත් මොකද කරන්නේ? කවුරු හරි කිව්වොත් ආ බණක් අහන්න යන්නේ නේද අද මෙහෙම තියෙනවා කිව්වොත් මොකද කියන්නේ? අනේ අද ටිකක් විවේකේ තියෙන දවස් පොඩ්ඩක් නිදා ගන්නවත් තියෙනවනේ. අපි කියන්නේ නැද්ද? එහෙනම් අපි නින්දටත් ආසද නැද්ද? අපේ ලෝකේ බලන්න ගෙතිලා තියෙන චුට්ට. ඊළඟ එක තමයි සැකය. තවත් එකක් තමයි හිතේ විසිරීම පසුතැවීම. විසිරෙන්නේ පසුතැවෙන්නේ මොනවා ගැනද? අර ඇහින් දැකපු රූප ශබ්ද ඒව ගැන තරහ අරගෙන කියපුවා ඊට පස්සේ කරපුවා ඒව ගැන සිතපු දේවල් එක්ක අපේ හිතේ මොකද තියෙන්නේ? පසුතැවීම තියෙනවා. ඒතර මේවට කියනවා හිතේ විසිරීම පසුතැවීම. බුදුරජාණන් වහන්සේ උන් අපේ ලෝකේ විග්‍රහ කළා. දැන් අපිට පේනවා නේද අපි මේවත් එක්ක ඉන්නවා නම් අපිට හැබෑම නිදහස තියෙනවද? තියෙනවද? නෑ. අර රූප ශබ්ද ගන්ධ රස පහතේ ගැටිලෙයිදී තමයි කියන්නේ වැඩපළේ වේවා කොතනක වේවා ද හිත ඇවිස්සීලා තියෙන්නේ. හිතේ තරහ ඉපදිලා ඒවත් එක්ක මෙතන නිදහසක් තියෙනවද? ඊළඟ පාර අපිට වර්ණාදී දෙයක් ලැබුණාම දැන් එතන මොකද වෙන්නේ? අනේ මේ වගේ පිරිසක් ආයේ කොහෙවත් හොයාගන්න හම්බෙන්නේ නෑ නේ කියලා. මේ බලන්න මේ සිතේ මේ වෙනස ඇති වුණා. අපි කවදාවත් කල්පනා කළේ නෑ ඒ හිතට මොකද වුණේ? ඒ මොකක්ද වෙන්නේ කියලා අපි කවදාවත් කල්පනා කළේ නෑ. හැබැයි මේ ගැන කල්පනා කරපු මේ ලෝකේ අසාමාන්‍ය මුනිවරයෙක් හිටියා. අසාමාන්‍ය චින්තකයෙක් මේ ලෝකේ හිටියා. මේ තුන් ලෝකෙම අභිබවා ගිය ඒ මහා මුනිවරයාට කියන කවුරු කියලාද? සම්මා සම්බුදු රජාණන් වහන්සේ කියලා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ කියා දුන්න ඔන්න ලෝකේ. පස්සේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තමයි දැන් මේ රූප ශබ්ද ගන්ධ රස පහස තියෙනවනේ. දැන් ඕවනේ අපි හිත හිතේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕකට කියන්නේ හිර ගෙදර කියලා. හිර කූඩුවක ඉන්නවා කියලා කියන්නේ ඕකට කියලා කිව්වා. එහෙනම් අපි කොච්චර කිලෝමීටර් ගානක් ඇවිදගෙන ගියත් අපි ඉන්නේ කොහෙද? එක්තරා හිර ගෙදරක ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා බ්‍රාහ්මණ වරුනි ඔන්න ඉන්නවා පුද්ගලයෝ 4 දෙනෙක්. මේ 4 දෙනාට මේ දැන් එක්කෙනෙක් උතුරු පැත්තට දකුණට නැගෙනහිරට බටහිරට යමු වෙලා ඉන්නවා. මේ 4 දෙනාට මේ වේගෙන් යන්න පුළුවන්. දැන් මේ කකුල මෙතන තියලා එහා පැත්තේ මුහුද කියමුකෝ. අපි හිතමු මෙහි ඉඳන් කැනඩාවට කියලා. එහෙම නැත්නම් ඇමරිකාවට කියමුකෝ. කකුල තියෙන්න පුළුවන්. මෙහි ඉඳන්. එතකොට කොහොමද? ලෝකේ අනිත් පැත්තේ නේ. එච්චර එකපාර අඩිය තියන්න පුළුවන්. ඒ කියන්නේ අධික වේගයක්. මේ උපමාවක්. මෙයාලට මෙහෙම ගමන් කරන්න පුළුවන්. දැන් මෙයාලා අවුරුදු 100ක් ගමන් කරන. ඒතර මෙයාලා පොඩ්ඩක් විවේක ගන්න කෑම චුට්ටක් ගන්න. වැසිකිලි කැසිකිලියන්ට වගේ වෙලාවකට තමයි පොඩි විවේකයක් ගන්න. දැන් මේ 4 දෙනා 4 පැත්තට යන්නේ ඇයි? දැන් අපිට පේනවනේ තරු. ඊට පස්සේ ග්‍රහලෝක තියෙනවනේ නෙප්චූන්, ප්ලූටෝ, හිරු තියෙනවා, සෞර ග්‍රහ මණ්ඩලය තියෙනවා. ඊට පස්සේ මේ ශීරපති ඉක්මවා තවත් ඈතට ගියාම තවත් ලෝක තියෙනවනේ. දැන් මෙයාලා ලෑස්ති කුමකටද මේ ලෝකේ කෙලවරක් හොයන්නේ? ලෝකාන්තය කියන්නේ නිකන් අර ලෝකාන්තයට ගියහම මෙතනින් එහාට ප්‍රපාතය වගේනේ තියෙන්නේ නේ. ඒ වගේ මේ ලෝකෙ කෙලවරක් දකින්න තමයි මේ 4 දෙනා ලෑස්ති. දැන් බලන්න එදා බුදුරජාන් වහන්සේ දුටු ලෝකෙනේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ මනුස්ස ලෝකෙ විතරක් නෙමෙයි තවත් මනුස්ස ලෝක තියෙනවා. මේ ශීරපතේ විතරක් නෙමෙයි තවත් බොහෝ තියෙනවා කියන මේ ප්‍රමාණයක් දකින්න බෑ. දැන් මේ 4 දෙනා අධික වේගයකින් ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දෙන්න ඒ 4 දෙනාම අවුරුදු 100ක් ගමන් කළත් අතරමඟදී මරණයටපත් වෙනවා ලෝකේ කියලා වරක් දකින්න බෑ කියලා. මේ බලන්න බුදුරජාණන් වහන්සේ එදා පෙන්වා දුන් ලෝකය. ඉන්පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හැබැයි මෙහෙම එකක් තියෙනවා. යම් කෙනෙක් මෙන්න මේ විදිහට කල්පනා කරනවා. මේ රූප ශබ්ද ගඳ සුවඳ රස පහස මෙන්න මේ දේවල් වලින් තමයි අපේ ලෝකේ හදාගෙන ඉන්නේ ගොඩනැගිලා තියෙන්නේ. මේ දේවල් හින්දම තමයි අපේ නිදහස නැති වුනේ. අපි බැටකන්නේත් මොනවා හින්දද? ඒව හින්ද. ඔබ ඇඬුවා නම් ඇඬුවේ. සුසුම් හෙළුවේ ඒව හින්ද. විභාගේ පේල්ලලා දුක් විඳි. ඒත් මොනවද? රූප ශබ්ද නරක් වුණා. ඔව්ද නැද්ද? මේ හැම දෙයක් එක්කම
ඔබ දහසක් බැට කෑ. යම් කෙනෙක් මේ රූප ශබ්ද ගන්ධ රස පහසවල ආදීනව දැකලා එයා මොකද කරන්නේ? එයාගේ හිත එකඟ කරනවා. මොනවද කරන්නේ? සිත එකඟ කරනවා. දැන් එයාගේ ලෝකයේ තුල අභ්‍යන්තරයේ තුල රූප නැහැ. අපි දැන් ඔය හැම පේන දූ දරුව ගැන මතක් කර කර ඉන්න ලෝකේ. එහෙම විතර්ක නැහැ. ශබ්ද ගඳ සුවඳ රස පහස ගැන විතර්ක නැහැ. හිත එකඟයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට කායික සැපේ තියෙනවා මානසික ප්‍රීතිය තියෙනවා සිත එකඟ වෙලා තියෙනවා. දැන් අපි ආනාපාන සතිය ධාතු මනසිකාරයේ පිළිකුල් භාවනාව කියලා අපි කියන්නේ. දැන් හිත එකඟ වෙලා. මේකට කියනවා මොකක් කියලාද? පළවෙනි ධ්‍යානය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අර බ්‍රාහ්මණ වරුන්ට කියනවා බ්‍රාහ්මණ වරුනි අන්න දැන් නම් ඒගොල්ලෝ ඉන්නේ ලෝකේ කෙලවර කිව්වා. වැටගාවි ඉන්නේ. හැබැයි වැටෙන් එහාට ගිහිල්ලා නෑ කිව්වා. අන්න වැටගාවි ඉන්නවා කියලා කිව්වා. ලෝකේ කෙලවරටම ඔන්න ගියා කිව්වා. දැන් බලන්න ඔබ අධික වේගෙන් යන්න පුළුවන් රොකට් එකක ඔන්න හසට ගියා. දැන් යනවා. දැන් කොහෙ ගියත් මොනවද පේන්නේ? තරුම තමයි පේන්නේ. ඊට පස්සේ ග්‍රහවලලුම තමයි පේන්නේ. මිනිස්සුම තමයි හොයාගන්නේ. එක්ක එක එක විදිහ සත්තුම තමයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පහසම. කොයි කෙලවරට ගියත් ඌව තමයි. දැන් දැක්ක නේද බුදුරයන් වහන්සේ ලෝක ඉක්මවා යන ක්‍රමයේ කියපු විදිය. අන්න ඉක්මවා ගියා රූප, ශබ්ද, ගන්ධ, රස, පහසින් තියෙන ලෝකේ. ඔන්න යා පළවෙනි ධ්‍යානෙ උපදව ගත්තා. ඊට පස්සේ දෙවෙනි ධ්‍යානය කියලා කියන්නේ මොකක්ද? දැන් අපි හිතින් මොකද වෙන්නේ? අපි හැම වෙලෙම කතා කර කර වගේ නෙමෙයි දින්නේ. දෙබසක් නෙමෙයි දෙයන්නේ. මම අසවල. අසවල මෙහෙම කියද්දි මං එයාට මෙහෙම කියන. ඕන්නම් බලන්න හිත ගැන ටිකක් විමසිල්ලෙන් ඉඳලා. හැම වෙලෙම තියෙන මොකද්ද? දෙබසක්. හැම වෙලෙම මොනවා හරි හිතෙනවනේ. එතකොට දෙවෙනි ධ්‍යානයේදී මේ විතර්ක නැතුව ඉන්න පුළුවන්. හැබැයි කායික සැප තියෙනවා. මානසික ප්‍රීතිය තියෙනවා හිතේ එකඟකම තියෙනවා. ඔන්න ඒත් කියන බුදුරජාණන් වහන්සේ හැබැයි ලෝකේ කෙලවර තමයි ඉන්නේ කියන වැට ගාව ඉන්නේ කියන. හැබැයි ඉතින් කියන්න තියෙන එකත් ලෝකෙටම අයිති කියලා තමයි බ්‍රාහ්මණ වරුනි කියන. ඕකේ ලෝකෙන් එහා ගියා කියලා කියන්නේ නෑ කියන. මිනිස්සු කියන්න පුළුවන් කියන එහෙම. මමත් කියන්නේ එහෙම තමයි කියන. තාම වැට ගාව ඉන්නවා මිස ලෝකෙන් එහාට ගියේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ ආ තුන්වෙනි ධ්‍යානෙ උපද ගන්න. කොහොමද? කායික සැප තියෙනවා. අර මානසික ප්‍රීතිය නෑ. උපේක්ෂාව තියෙනවා, එකඟකම තියෙනවා. ඒකට කියන මොකද්ද? තුන්වෙනි ධ්‍යාන. බුදුරජාණන් වහන්සේ දේශනාක ඔන්න එයත් ඉන්න තාම කොහෙද? ලෝකේ වැට ගාව ඉන්නවා, කෙලවර ගාව ඉන්නවා. එහාට ගියේ නෑ කියලා මිනිස්සු කියන්න පුළුවන්. ඕකත් ලෝකෙටම නේ ආйти කියලා. මා එතකොට කියන බ්‍රහ්මනෝරින් මමත් කියන්නේ ඒක තමයි. ඒකට කියන්න තියෙනේ මොකද්ද? ඒත් ඒගොල්ලෝ ලෝකෙ තුලමයි ඉන්නේ. වැට ගාවට ගියා. ඉස්සෙල්ල හිටියේ කොහොමද? ලෝකෙ මැද. මොනවද? රූප, ශබ්ද, ගන්ධ රස පහසත් එක්ක හිත එකඟ කරා. ඒවයින් බැහැර කරලා ඒවයින් නිදහස් කරලා. එතකොට කොහෙටද ගියේ? ලෝකේ වැට ගාවට ගියේ, කෙලවරට ගියා. දැන් මොකද වෙන්නේ? මෙයාලා කායික සැප දුක නැති මානසික ප්‍රීතිය දුක ප්‍රහාණය කරපු උපේක්ෂාව තියෙන සිතේ සියුම් බව රැඳුණු ඒකාග්‍රතාවය රැඳුණු හතරවෙනි ධ්‍යානයට සමවදී. ওই හතරවෙනි ධ්‍යානෙන් තමයි පෙර ජීවිත බලන්නේ. දිවස උපදව ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේ වගේ විවිධ 이르දිමේ හැකිය උපදවගන්නේ කොහොමද? හතරවෙනි ධ්‍යානෙ පිළිසිඳු කරගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යා හතරවෙනි ධ්‍යානෙ උපදව ගත්තා. දැන් අර කායික සැප දැන් නැහැ. කායික දුකකුත් නැහැ. මානසික ප්‍රීතිය, මානසික සැප දුකකුත්, දෝමනස්සයත් නැහැ. උපේක්ෂාවෙ පිහිටලා. දැන් එතකොට තමයි අර රූපය ගැන උපේක්ෂාවකට ආවි. බුදුරජාණන් වහන්සේ කියනවා ඒත් ඉන්නේ කොහෙද? වැට කෙලවරි. ඒත් ලෝකයට අයිති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් එතකොට මොකද වෙන්නේ? මේ ඔක්කොම අපි මේ මනසත් එක්ක නිමේද තියෙන්නේ. ඔව්ද නැද්ද? දැන් අපි මුලින් කිව්වේ කොහොමද? නිදහස නැහැ කියලා දැවුනේ කොහොමද? හිතට. අනේ මේගොල්ලෝ නම් හොඳයි, හරි නිදහසයි gedara කියලා හිතුනේ කුමකටද? මේ සිතටමයි. එහෙනම් මේ හිත එකඟ කළෙත් කුමකද වෙනස ඇති කරගත්තේ? ඒත් මේ සිතේමයි. මේ බාහන ලෝකය ගැන බුදුරජාන් වහන්සේ අපිට කියා දෙන ක්‍රමී. ඊට පස්සේ ඒකේ නා මොකද කරන්නේ? මේ රූප සටහන් සියල්ල නැති, ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සටහන් නිමිති නැති
කිසිම රූප සටහන් නිමිති නැති අවකාශයේ අනන්තයි කියන සමාධිය උපදව ගන්න. ඒකට මොකද්ද කියන්නේ? ආකාසා නං ඡායතනෙ කියලා කියනවා. දැන් එයා ඒකට ආවා. දැන් රූප සටහන් නිමිත්තක්වත් තියෙනවද? දැන් හතරවෙනි ධ්‍යානට ඉස්සෙල්ල තිබුණේ අර කායික සැප දැනුණානේ. අපි හිතමුකු හුස්ම රැල්ලත් එක්ක කියලා. එතකොට මේ හුස්ම රැල්ල කායට වදිද්දි ඇති වෙන සැප පහසක් තියෙනවා. ඒ විදිහට හිත හොඳටම දියුණුනහම. දැන් ඒ පහස ගැන උපේක්ෂාව ඇති වුණේ හතරවෙනි ධ්‍යානෙදී. දැන් එතන උපේක්ෂාව ඇති වුණා. එතකොට හුස්ම රැල්ල නැති වෙනවා. නිරුද්ධ වෙනවා. දැන් ලෝකේ කාටවත් ඕක හිතා ගන්න බෑනේ. හතරවෙනි ධ්‍යානෙදී හුස්ම රැල්ල නැති වෙනවා. හදවතී ගැස්ම මොකද වෙන්නේ? රුධිර සංසරණය. මෙහෙම අත්දැකීමක් බුදුවරේක් වින්දා. රහතුන් වින්දා. දැන් ඔන්න ආකාසානං ඡායතනියට සමවදීදී මොකද වෙන්නේ? ඔන්න රූප සටහන් නිමිති නැහැ. හැබැයි සාන්ත විඳීමක් තියෙනවා. අවකාශය මෙනෙහි කරනවා. ඒකට කියනවා ආකාසා නං ඡායත. හොඳට හිත එකඟ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා ඒත් ඉන්නේ කොහෙද? ලෝකයේ කෙළවර වැටගාවේ ඉන්නේ. හැබැයි ඒකත් ලෝකෙටම අයිති කිව්වා. ඊට පස්සේ ආ කල්පනා කරන මේ ඔක්කොම වින්දි කුමකින්ද අපි දැනගැනීම මේ සිතින්. එහෙනම් මේ දැනගැනීම අනන්තයි විඥාණි අනන්තයි කියන සමාධියට සමාදිනවා. දැන් බාණ්ඩියා ටික ටික අර රූපේ අත්දැකීම් අත්හැරලා අවකාශය කියන හඳුනා ගැනීමත් අත්හැරලා ඔන්න සිත ගැන අනන්තයි කියන සමාධියට සම. ඒකට කියන විඥාණං ඡායත. ඒකටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මොකක්ද? ලෝකේ කෙලවරේ ඉන්නේ හැබැයි ලෝකෙටම තාමයිති කිව්වා. ඊට පස්සේ මොකද කරන්නේ මේ අය? තවත් සමාධිය දියුණු කරනවා. ඒකට කියන මොකක්ද? ආකින්චඤ්ඤායතන. අර දැන් හිතින් යමක් දැනගත්තානේ, සිත ගැන හිත යොමු කරගෙන. එතකොට හිත හොඳට පිරිසිදුයි. එතකොට මේ දැන ගැනීම අනන්තයි කියන දේ තුල එයාට මොකක්ද තියෙන්නේ? යම් හඳුන ගැනීමක් තියෙනවනේ. ආකින්චඤ්ඤායතන කියලා කියන්නේ කිසිවක් නැහැ, කිසිවක් නැහැ කියලා ඒ සංඥාව වඩන. දැන් ඔබ හිතන්නකෝ මෙහෙම. දැන් ඔබ ලෝකෙ ගැන කල්පනා කරනවා, පත්‍ර කියවනවා, ප්‍රවෘත්ති බලනවානේ. ඔහොම ඉඳලා නින්දට යනවා. නින්ද ගිහිල්ලා පැය 12කට විතර පස්සේ ඇහැරෙනවා. දැන් මොකද වුනේ, කොහෙද හිටියේ කියලාවත් මතකද? මතකද? හරි වැඩේනේ. එහෙමනම් කල්පනා කරලා බලන්න මේ සිතේම වෙනසක් නෙමෙයිද ඒක? ඈ? අර නින්දෙදි හීනයක් දැක්කොත් පොඩ්ඩක් මතක් වෙයි. එහෙම නැත්තම් මොනව වුණාද කියලා පැය 12 කොහොම ගියාද කියලා දන්නේත් නෑ. මදුරුව කෑවද කියලා දන්නේත් නෑ. එහෙනම් බලන්න මේ සිතක තියෙන ස්වභාවය. ඒ වගේම තමයි දැන් මේ ආකින්චඤ්ඤායතන ඉඳලා දැන් කිසිවක් නැහැ කියන සියුම් හඳුනා ගැනීමක් තියෙනවා. එහෙනම් මේ හඳුනා ගැනීමත් නැති වෙන විදිහට හිත වඩනවා. ඒකට කියනවා නීව සංඥා නාසඤ්ඤා. සංඥාවක් ඇත්තෙත් නැති. එතනදී නීව සංඥා නාසඤ්ඤායතන වගේ සමාධියකදී විදර්ශනා කරන්නට අමාරුයි. හිත සියුම් මානසිකාර ධර්මතා බලවත් කරන්නට අමාරුයි. හැබැයි ප්‍රණීත සමාධියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒත් ඉන්නේ කොහෙද? ලෝකේ කෙළවරටම ඇවිල්ලා ඉන්නවා. වැටගාවී. හැබැයි අයිති ඒත් ලෝකෙටම තමයි කියලා කවුරු හරි කියන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මමත් කියන්නේ ඒකම තමයි. මම කියන්නේ ඒත් ලෝකේ කෙළවරට ආව හැබැයි ලෝකෙටම අයිති කියලා. පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා මේ සියලු ආශ්‍රව දුරු කරනවා. ඒ කියන්නේ මේ හිතේ තියෙන කෙලෙස් තියෙනනේ, කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව කියලා. කෙලස් කියලා කියන්නේ නිකන් සරලව ඔබට කිව්වොත්. දැන් අපි හිතමුකෝ අපිව කවුරු හරි තරහ උස්සනවා කියලා. එහෙනම් තරහ උස්සන කෙනෙක් ඇහැට පේනවා. තරහ වචන කවුරු හරි කියන්න ඕනේ. අපි හිතින් මොකද්ද වෙන්න ඕනේ? ඒකට පොඩි අනුග්‍රහයක් ඕනේ නේ. මොකද්ද? ඇවිස්සিলা යන්න ඕනේ. දැන් ඕගොල්ලෝ තරහ ගිහිල්ලා දින්නේ. නෑ නේද? බනහගෙන ඉන්නේ. දැන් තරහ නැහැ. ඒතර බලන්න, නමුත් ඕගොල්ලෝ තරහ ප්‍රහීණ කරලාද? නෑ. තරහ යන කතාවක් කවුරු හරි කිව්වොත් මොකද වෙන්නේ? ආන්න තරහ ඇවිස්සিলা ආව නේද? ඒතර බාන්න මේ අපේ අභ්‍යන්තරයේ තුල සියුම්ම මේව පවතින. ඒතර රූප ශබ්ද තියෙන්නත් ඕනේ, අපේ පැත්තෙන් පොඩි අනුග්‍රහයකුත් ඕනේ. හොඳයි, අපේ පැත්තේ හිතේ තුල එවැනි දෙයක් නැත්තම් මේ ලෝකෙ කොච්චර කලබලේ ආවත් අපේ හිත කැළඹෙයිද? කැළඹෙන්නේ නැහැ. දැන් මේ ශ්‍රාවකයා මොකද කරන්නේ? මේ විදිහට සමාධිය දියුණු කරලා ආශ්‍රව ෂේය කරන. ඒ කියන්නේ කෙලෙස් මේ සියුම් සිතක පවතින ධර්මතා කිලිටි ස්වභාවයන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා දාන. දැන් මේ විදිහට මේ සියලුම අභ්‍යන්තරයේ පවතින මේ ධර්මතා ප්‍රහාණය කරලා ඉවර වෙලා දැන් මොකද කරන්නේ?
සංඥා වේදනා රහිත වූ නිරෝධ සමාපත්තියට සම්බන්ධයි. මොකටද සම්බන්ධින්නේ? නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තිය කියන්නේ මොකක්ද? දැන් එතන ඒක මෙහෙම දෙයක්. දැන් අපේ හිතේ දැන් අපි ඇස් වහගෙන ඉන්න. භාවනාවට හිත යමුණත් අපිට හිතට අරමුණු හිම එනවා නේද? විඳීම් හඳුනා ගැනීම ධර්මතා තියෙනවා. නිරෝධ සමාපත්තියේදී මේ සංඥා වේදනා නිරුද්ධ වෙනවා. මේ සංඥා වේදනා කියන දේ සිතත් එක්ක බැඳිලා තියෙන දෙයක්. එතකොට මොකද වෙන්නේ? මේ සංඥා වේදනාත් නැති වෙද්දී අර දැන ගැනීම සිත කියන ස්වභාවය නැති වෙලා යනවා. දැන් අර හුස්ම රැල්ල නැති වුණාම මොකද වුනේ? අර කාය සංස්කාර නැති වුණා කියන්නේ නේ. අන්න ඒ වගේ නිරුද්ධ වෙන මේ අත්දැකීම ලැබුවේ කවුද ලෝකේ? බුදුවරු, රහතන් වහන්සේලා. දැන් ඔන්න එහෙමනම් යා ඉන්නවා රූපය පිළිබඳ කිසිම සම්බන්ධයක් නැහැ. විඳීම් හඳුනා ගැනීම නිරුද්ධ වෙලා, දැන ගැනීම නිරුද්ධ වෙලා. අන්න වැට ඉක්මවා ගියා. අන්න ලෝකේ ඉක්මවා ගියා. එහෙනම් අපේ ලෝකේ කුමක් එක ගොඩනැගිච්ච එකක්ද? මේ රූපය, වේදනාව හඳුන ගැනීම, චේතනාව, විඥානය. මේ පහ. මේ පහ තමයි ලෝකේ. මේ ඇස කන නාහි දිවකය මනසකින් යුක්ත ජීවිතේ තුල ওই දේ තමයි ගොඩනැගෙන්නේ. අන්නේ කෙනා ඒ Nirodha Samapattiට සමවදිද්දී ඒ සියල්ලම නිරුද්ධ වුණා. අන්න එතකොට මොකද වුනේ? ලෝකය ඉක්මවා ගියා කියලා අපගේ සාස්තුන් වහන්සේ දේශනා කළා. මේ බලන්න ලෝකෙ හිතා ගන්නවත් බැරි දෙයක් නේද මේක? ඔව්ද නැද්ද? ඔව්. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න ඕනේ මෙහෙම දෙයක්. දැන් බාණ්ඩ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හරි අපූර්ව ලස්සන කතාවක් කියා දුන්නා. මොකද්ද? ලෝකේ ගැන කියා දුන්නා, ලෝකෙන් එහාට යෑම ගැන කියා දුන්නා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සියලු ආශ්‍රවශය කිරීම ගැන කියා දුන්නා. එන රාග ద్వේස මොහ ප්‍රහාණය කිරීම ගැන. එන අපි තේරුම් ගත යුතු එක දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ රාග ద్వේස මොහ දුරු කළ අරහන් වන සීක. දැන් මේ ගැන අපිට ලස්සනට කියා දෙන වෙන ආගම් තියෙනවද? ওই විදිහට නැහැ. එන ඒ ආගම් වල රාග ద్వේස මොහ දුරු කරපු අයත් ඇති නැත. එන ගුරු උපදේශව මේ ධර්මය අවබෝධ කරපු නිසා බුදුරජාණන් වහන්සේ කියන කවුද? සම්මා සම්බුද්ධ. නිකන් ගිහිල්ලා අහලා බාන්න වෙන තැනක හොයන්නවත් හම්බෙන්නේ. පුළුවන් නම් ගිහිල්ලා අපි හිතමු ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගැන දාන්න කෙනෙක්ගෙන් අහුවා කියලා ඔහොම කතාව. දනීද? දන්නේ නැත. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ මතක තියාගන්න අසාමාන්‍ය කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අනිත් දේවල් එක සමාන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, අසාමාන්‍ය දෙයක්. ඒ මගේ ගිහි ගමන් කළ මේ ධර්මය අවබෝධ කරගත්ත මුනිවරු කියන්නේ මේ ලෝකේ අසාමාන්‍ය පිරිස. අන්නේ අසාමාන්‍ය දේ තමයි ඔබ සරණ ගිහිල්ලා ඉන්නේ. අන්නේ අසාමාන්‍ය දේෙන් සරණක් ලබා ගන්නට නම් ඔබගේ හදවත තුළ ඒ අසාමාන්‍ය දේ ගැන ගෞරවය ඔබගේ චිත්තභ්‍යන්තරේ පිහිටලා තියෙන්න ඕනේ. ඒ නිසා ඔබට අවසාන වශයෙන් යම් කරුණක් කියන්න. එක්තරා අවස්ථාවක බුදුරජාන් වහන්සේ වැඩ ඉදදි උන්වහන්සේ 이르දීන් පාසටහන් මේ මහ පොළවේ තිබ්බා. ඒ වෙලේ එක බ්‍රාහ්මණෙක් දුටුවා මේ අමුතු සලකුණක්, අසාමාන්‍ය කෙනෙක්. එයාට හිතුණා මේ නම් මේ මිනිසෙක් වෙන්න බෑ. ඉදිරියට යද්දි බුදුරජාන් වහන්සේ දැක්කා. ගිහිල්ලා වන්දනා කරලා ඇහුවා, ඔබ කවුද? ඔබ දෙවියෙක්ද? නෑ මම දෙවියෙක් නෙමෙයි. එහෙනම් ඔබ මිනිසෙක්ද? නෑ මම මිනිසෙකුත් නෙමෙයි. එහෙනම් ඔබ යක්ෂයෙක්ද? නෑ මම යක්ෂයෙකුත් නෙමෙයි. එහෙනම් ඔබ ගාන්ධර්වයෙක්ද කියලා ඇහුවා. නෑ මම ගාන්ධර්වයෙක් නෙමෙයිකුත් නෙමෙයි කිව්වා. මේක හරි පුදුම කතාවක්. ඔබගෙන් ඇහුවා මිනිසෙක්ද කියලා, ඒත් නෑ කිව්වා. දෙවියෙක්ද කියලා ඇහුවාම ඒත් නෑ කිව්වා. යක්ෂයෙක්ද කියලා ඇහුවාම ඒත් නෑ කිව්වා. එහෙනම් ඔබ වහන්සේ කවුද කියලා ඇහුවා. ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කළා මිනිසෙකුට තියෙන ගති ස්වභාවයන් තථාගතයන් වහන්සේට නේ අර කෙලස්. දෙවියන්ට තියෙන ඒ ධර්මතාවත් නෑ. ගහන්දාරයන්ට තියෙන ධර්මතාවත් නෑ. යක්ෂයන්ට තියෙන ධර්මතාවත් නෑ. මම බුදුවරයෙක් කියලා කිව්වා. මට තමයි මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ බුද්ධ කියලා කියන්නේ. හරියට මඩේ හටගත්ත නෙළුම ඒ මඩ වතුරෙන් ඉහළට ඇවිල්ලා පිපුණු නෙළුමක් වගේ තමයි මිනිස්යන් අතර ඉපදුණු බුදුරජාණන් වහන්සේ
මේ සියලු ලෝක ඉක්මවා ගියේ. ඒ නිසා ඔබ කල්පනා කරන්නට ඕනි අප ඒ ශාස්තුන් වහන්සේ සරණ යන අපත් සැබෑම නිදහස කුමක්ද කියලා කවදා හෝ දවසක අද රැස් කළ මේ පින්නුත් අපි කවදා හෝ දිනක ඒ අසාමාන්‍ය නිදහස අසාමාන්‍ය විමුක්තිය අපේ සිතිනුත් ස්පර්ශ කරනවා කියලා කවුරු සාදු කියන්නේ සාදු 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 ඔබ සැමට තෙරුවන් සරණයි ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා නමෝ බුද්ධාය